අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දිනක් ඉතාම රසවත් ව්‍යංජනයක් ලෙස සකසා ගන්න ගැටතුඹ ගැන කතා කරන්න. නිතර ඇස නොගැටෙන නමුත් ඉතාම ඖෂධ ගුණයෙන් ඉහළ පැලෑටියක් තමයි ගැටතුඹ කියන්නේ. ගෙවත්තේ වගේම කුඹුරු වයින්ේ වැවිලා තියෙන සුදුපාට මලින් පිරුණු බූවක් සහිත මෙම් පැලෑටිය බිම් මට්ටමින් ඉහළට පඳුරක් ආකාරයෙන් වර්ධනය වෙනවා. කඳේ තියෙන සෑම නැම්මක් ළඟම ගැටයක් තියෙනවා. ඒ ගැටේ අසලෙන් මලක් හටගන්නවා. එම නිසා තමයි මෙම ශාකයට ගැටතුඹ කියලා කියන්නේ. දේශීය පත්පාඩගම් එහෙම නැත්නම් වල්පත්පාඩගම් ශාකයේ සමග කෙනෙක් වරදවා හඳුන්වා ගන්න ශාකයක් තමයි ගැටතුඹ කියන්නේ. ඒ නිසා මෙම ලක්ෂණ අනුව නිවැරදිම පැලෑටිය හඳුනා ගැනීම ඉතාම වැදගත්. පත්පාඩගම් ශාකය මීට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම පත්‍ර ඉතාම සිහින්. පත්පාඩගම් ශාකය බිම වැතිරි හැදෙන පැලෑටියක්. නමුත් ගැටතුඹ කියන්නේ බිම වැතිරි හැදෙන පැලෑටියක් නෙවෙයි පඳුරක් ආකාරයට ඉහළට වර්ධනය වන ශාකයක්. සංස්කෘත භාෂාවෙන් ගැටතුඹ ශාකයට ද්‍රෝණ පුෂ්පි කියලා කියනවා. ඒ වගේම ආයුර්වේදයට අනුව ගැටතුඹ වර්ග හතරක් නම් කරලා තියෙනවා. මෙම ගැටතුඹ ශාකයේ විශේෂයෙන්ම හෘද රෝගවලට හිතකරයි කියලා නම් කරලා තියෙනවා. ඒ වගේම ගැටතුඹ ශාකයේ උද්‍රාබාධ සුව කිරීමේ විශේෂම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙම තුඹ ගස සම්පූර්ණයෙන්ම ගලවලා අරගෙන සුදු ලූණු අමු මිරිස් ඉඟුරු කුරුඳු වැනි දේවල් එකතු කරලා තැඹුම් හොද්දක් ආකාරයට සකසලා පානය කිරීමෙන් උද්දරාබාධ ඒ වගේම බඩ පිපෙන ගතිය නැති කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම් පැලැටිය මදපවනේ වියලා අරන් සුදු සූදුරු සමග මිශ්‍ර කරලා තේ වගේ පානය කරන්න ගන්නත් පුළුවන්. උද්දරාබාධ සුව කිරීමේ හැකියාව මෙම් පානයටත් තියෙනවා. ඒ වගේම එලකිරිවල ජීර්ණ කිරීමේ හැකියාව වැඩි කරන්නත් උද්දරාබාධ සුව කිරීමේ හැකියාව ගැනත් හිතලා ඉස්සර අපේ අම්මලා එලකිරි උණු කරද්දි ගැටතුඹ මුල් කිහිපයක් තලලා දාන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම එයින් විශේෂ වාසියක් වෙනු දැන් අපි එලකිරි බොන්න ගොඩක් අය කැමති සෙම හැදෙනවා කියලා. එහෙම සෙම හැදෙන එක ගොඩාක් දුරට එයින් වැළකෙනවා. ඒ වගේම පුංචි දරුවන්ට ඉපදුණු කාලෙම එන උදරයේ අපහසුතා මව් කිරි හරියට දිරවන්නේ නැතිව ඇති වෙන වමනය වගේ තත්ත්වයන් බඩපුරවා දෙමින් ආදියට මව් කිරි ටිකකට ගැටතුඹ යුස මේස හැන්දක් එකතු කරලා ඉස්සර අපේ අම්මලා දෙන්න පුරුදු වෙලා තියෙනවා. එමගින් එම තත්ත්වය වැළකෙනවා. ඉතින් මේ ගැටතුඹ තඹ ගත්ත වතුරෙන් දරුවෙක් ප්‍රසූත කලයින් පස්සේ අම්ම කෙනෙක් ඇඟ සෝදන්න ගොඩක් දුරට අරන් තියෙනවා. එමගින් වාත සමනය කිරීමේ හැකියාවකින් මවට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. කුඩා දරුවන්ට ඇතිවෙන පණු රෝග සඳහා විශේෂයෙන්ම ගැටතුඹ ව්‍යංජනය භාවිතා කරනවා. ඒ වගේම නාසයේ ඇතිවෙන මස් දළු වලට ප්‍රතිකාර කරන්න නස්න කිරීමට ගැටතුඹ ශාකයේ යුසත් යොදාගත්තා. ගැටතුඹ ශාකයේ ඇතිවෙන විසහරණ ක්‍රියාවලිය නිසා ගෝනුසු දෂ්ට කිරීම වගේ අවස්ථාවලදී ගැටතුඹ ශාකයේ තම්බලා ඒ තම්බාගත් වතුර පානය කරන්නත් ගන්න පුළුවන්. මීට අමතරව දියවැඩියා රෝගීන්ගේ ආහාරයට ඉතාම සුදුසු ශාකයක් තමයි ගැටතුඹ ශාකය කියන්නේ. ගැටතුඹ කොළ කවලම් මැල්ලුමට ගන්නත් පුළුවන්. දැන් අපි බලමු රසවත්ම ආකාරයෙන් ගැටතුඹ ව්‍යංජනයක් සකස් කරගන්නේ කොහොමද කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි ගැටතුඹ ලපටි දඳු සමග කොළ මිටක්, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස් කුරුඳු පොත්තක්, මිරිස් කහ වැනි අනෙකුත් අමුද්‍රව්‍ය, පොල් කිරි කෝප්පයක්. සාමාන්‍ය තරම් විශාලව කපාගත්ත ගැටතුඹ කොළ ටික අනෙකුත් අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කරලා අපි දෙවැනි කිර කියන්නේ කියන්නේ දිය කිරින් මිශ්‍ර කරලා යන්තම් මැලවීගෙන එන ආකාරයෙන් මුලින්ම තඹ ගන්න ඕන. ඊට පස්සේ පළවෙනි කිරි එහෙම නැත්තම් මිටි කිරි දාලා මිටි කිරි ටික තැම්මුණාට පස්සේ බාලා මේ ලිපෙන් බා ගන්න තියෙන්නේ. එවිට ඉතාමත්ම රසවත් ව්‍යංජනයක් බවට පත් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා නේද ලෙඩක් හැදෙන්න කලින් එයින් ආරක්ෂා වෙන්න ඉතාම පහසුයි. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා මේ ආකාරයෙන් ගැටතුඹ පැලෑටි කිහිපයක් ගෙනල්ලා තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න කියලා.